කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න මහ බැංකුව යලිත් වරක් තමන්ටම බෙදාගෙන කියලා දේශය අද වාර්තා කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයිද බරපතල චෝදනාවක් එල්ල වී තිබියදී මහ බැංකු සේවකයන් සෙසු රාජ්‍ය සහ පෞද්ගලිකාංශ සේවකයන්ට වඩා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇතැයි වෘත්තීය සංගම් චෝදනාත්මක ස්වරයෙන් කතා කරනවා ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට 2023 වසරේ මේ කියන්නේ පහුගිය වසර සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් ඒ කියන්නේ EPF ලෙස 19.5ක පොලියක් ගෙවා ඇති බව තමයි මේ වෘත්තීය සංගම් කරුණු පෙන්වා දෙමින් කියන්නේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේම පාලනයේ ඇති සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලිකාංශයට අදාළ EPF ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලෙස ගෙවා ඇත්තේ 19ක පමණ පොලියක් විතරයි. සාමාන්‍ය සේවකයන්ට 19ක පොලියක් ගෙවද්දී මේ විදිහට මහ බැංකු සේවකයන්ට පමණක් 19.5ක පොලියක් ගෙවීම බලවත් අසාධාරණයක් කියලා මෙන්න මේ වෘත්තීය සංගම් පෙන්වා දෙනවා. කොහොම වුණත් වෘත්තීය සංගම් තවදුරටත් ප්‍රකාශ කරන කාරණාවක් තියෙනවා. ගෙවි ගිය 2022 වසර ගත්තොත් එහෙම සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ වශයෙන් මහ බැංකු සේවකයන් 29.37ක ඉහළ පොලියක් ලබා ගනිද්දී සාමාන්‍ය රාජ්‍ය පෞද්ගලික අංශවල සේවකයන්ට ගෙවලා තියෙන්නේ 19ක ප්‍රතිලාභයක් පමණයි කියලත් ඒ අනුව ඔවුන් කරුණු කියන දේශය ප්‍රධාන සිරස්තලය කරගෙන තියෙන මේ කාරණාව ඒ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවකට තවත් වාර්තා තිබ අපිට වැඩසටහන අතවරයේ සම්බන්ධයෙන් කතා බහට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න